බෝන් හැමදිනාටම ඉතාලිස්කෝලේ YouTubeු චැනල්ලෙ කරෝගලංව සාදරයෙන් පිළිගන්නවා අදත් අලුත් දෙයක් කියල දෙන්නවා අදමං වාක්්‍ය ටිකක් තමයි එදිනදා භාවිතාවන වා්‍ය කෙන මාතෘකාවයට තේ අරගනාවේ වැඩි විස්තර නැතු ෙන අපි බලමු අද කතා කරන වාක්‍ය මොනවදද කියලා. පලවෙනි වාක්්‍යය මි ස්කූසි නොනොක්කපීතෝ මිස්කූසි, නොනොක් කපීතෝ මි ස්කූසි කියල කියනේ මට්ට සමාවෙන්න කියන තේරුම. ගෞරවානුවිත විදිට මී ස්කූසි තමයි භාවිතා කරන්නේ. නොනොක් කපීතෝ කියල කියනෙ මට තේරුුණේ නැහැ කියන තේරුම. දෙවනිවාක්‍ය කනෙ පෙන්සි කනෙ පෙන්සි මෙ නේ කියල කියන පර්තිචෙල්ල නේ කියල ඉතාලි භාෂාවය හඳුන්නනා මේක විධ තේරුම් දෙනවා. මෙතනද තේරුම වෙන්නේ ඔයා මොකද හිතන්න කියලා අහන අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහක්. කෙනෙ පෙන්සි කියල තමයි අප අහන්නේ. ඔය මොකද හිතන්නේ කියන තේරුම තමයි මේකෙන් යෙදෙන්නේ. මීටාමතරව කෙනෙදීචි කනදීචි ඔයා මොකද කියන්නේ. කියන තේරුම දෙන්න භාවිතා කරනා කනෙ දීචී කියලා. බලන මේ වගේ වාක්‍ය නිතරම අපි භාවිතා කරනම් එක කියන්න හිග්ගනගන්න මේගේ ග්‍රැමටිකලිමං වෙනම වෙලාවක පැහැදිලි කරන්නන් තේරුම මේ වාක්‍ය සම්බන්ධ කතා කරන නිසා වා්‍ය තේරුම විතරක් වෙතනද කතා කරනවා. ොරෙයි අන්ධාරේ ඉන් ඉතාාලියයා, වොරයි අන්දාාරය ඉන් ඉතාලිය කියලා කියන්නේ මට ඉතාලියට යන්න ඕනෙ කියන තේරුම දෙන්නේ මතකතියාගන්න වොරයි කියලා කියන්නේ කොන්ඩික්ෂනාලෙවලින්ෙ දෙන්නේ වර්බෝ වොලේර එක තමයි මේ සම්බන්ධ කල දෙනෙ මම මේ කොන්ඩික්චනාල සේම්පලිජ් තාම පාඩමක් කරේ නැහැ මං ඒගැනත් වෙලාවක කතා කරන්නම් මොකද නිතරම අවශ්‍ය වෙන කොටසක් තමයි මේ condizionale කියලා කියන්නත් vorrei andareරඉන් ඉතාලිය කියලා කියන්නේ අපිසාම්‍යෙන් මගේ දෙසිදරිය එකක් එහෙමනැත්තම් මගේ බලාපොරොත්තුවක් ගැන කියන්න භාවිතා කරන තින් මට ඉතාලියයට යන්න ඕන කියන බලාපොරොත්තුව තමයි මෙතන දි මේ vorrei andareරඉන් ඉතාලිය කියලා කියන්නේ අනිත් එක තමයි කොය හරි රටක් ගැන භාවිතා කරන නිසා මෙතන ඉන් කියලා භාවිතා වෙනවා ප්‍රposзиposizione ඉන්න දෙන්නේ නගරයක් ග සඳහන්න නවනං මෙතන ද කියලා යෙ දෙන්න න මං උදාහරණයක් කියනම් vorrei andare a pariigi vorrei andare a pariggi එතකො pariggiි කිය කියන පැරිස් කියන නගරය මට පැරිස්වලට යන්න ඕනේ කියන තේරුම නගරයක් නිසා preposposizione a i metttaana di me vorrei andare in Italia කියa යි mamma gatte I Italy ratattata e annoni teruma. Ho bisogno di fare un pissolino. bisogno di fare උපිස්ොලනෝ මේක තේරුම තමයි පොට පොඩ්ඩක් පොඩි නිින්දක් දන්න අවශ්‍යයි හෙමන තම් මට පොඩ්ඩක් නිදාගන්න අවශ්‍යයි කියන තේරුම මතක තියාගන්න උන්පිස්ොලින කියලා කෙන පොඩි නිින්දක් දාන්න ඕනෙ කියන තේරුම තමයි මේ ඔ bisogno di fare උපිසොලන කියන වාකින් අපි සම්පූර්ණ එකතු කරලා ගන්නේ මේ වගේ වාකෙන් නිතනම යෙ දෙනා ඒකයි මංගෝ කොලන්ට මේ කියල දෙන්නේ කොපliි. E davvero ස්විීසිතෝ කොම්පලිමති එ davvero ස්කවිසිතෝ කියල කෙන කවුහරි උයපු කෑමක් සුබ පැතුම් ඇත්තටම හරිම රහයි කියන තේරුම තමයි ය දෙන්නේ කොම්පලිමෙන්තිි කියල කෙනෙ කාටඩි සුභ පතන්න අපි භාවිතා කරන මේ කොම්පලිමෙන්ි කියන වචන ඉතිං ගොඩක් සුද පැතුම් මොකද ඔයාගේ මේ කෑම හොඳටම රහයි කියන තේරුම තමයි එ davvero ස්කවිසිතෝ කියන king කියne. Tlose semertoo එහමන තලා seमे කිය ජාති දෙකෙන්ම ේදෙනවා. තෙලෝ සැයිමේරිතාතෝ කියලා කියන්නේ ඔබ ටේසුදු සුයිහමත ඔබට ඒ ලැබෙන්න්න ඕනේ කියන තේරුම දෙන්න. එතකර මේක ගැහනු කෙනෙක්ට මොක් කරියම් දෙයක් ලැබෙන්වනම් තෙලසයි මේරිතාතා කියල තමයි අපි භාවිතාගරන්නති මේගේ දේවල් මත්තක තියයාගන්නන මේ යෙදෙන විධ තැන්තිනාව ඒ තැන්ගනුව වෙනස්සෙනවා මේ වාක්‍ය කොටස් දෙකම ගන්න ස්ත්‍රීලිංග පුරුෂලිින් ගනුව වෙනස් වන්න නිසා. ඉ ඇත්තටම හරියට මේත් දන්නේ නැත්තං භාවිතා කරන්න එපා කොතනද හරිට කොහොමද ශ්‍රීලිංගද පුරුෂිලිඟගද යන තේරුම නොදැන අපිට කියන්න අමහරොයි එක නිසා. තිිාච්චෝ වුනො ස්කවිල්ලෝ ස්ටසේරා තිිෆාච්චෝ උනො ස්විීල්ලෝ ස්ටසේර කියල කැනෙ මමද රෑට ඔයාට රිං එකක් දෙනා කෝල්ල එකක් දෙන්නම් කියන තේර ස්කවවිල්ලෝ කියලා කියන්නේ රිං එකක් දෙනාට කියැන කෝල් එකක් දෙනවා කියන තේරුමත් ගන්න පුලුවන්. මම අද ඔයාට කෝල් එකක් දෙන්නද කියලා තමයි මං මෙතනදි ප්‍රශ්නය විදිහට ගත්ත, තිිා චෝනොස්කවිල්ලොස්ට සේර කියන ප්‍රශ්නය විදිරගොල දන්නවා ප්‍රශ්නයි උත්තරෙයි එකම විදිහට මේ ඉතාලි භාෂාවයේ දෙනවා ම මෙතනදී ප්‍රශ්නය තමයි අර ගත්තේ. මමද රෑට ඔයායටට කෝල් එකක් දෙන්නද කියන තේරුම. එහෙම නැතුඔයාට කාටහරි සිනෝර කෙනෙක්ට ගෞරවයක් දෙන්න කෙනෙකුට කතා කරනවනං පොස්සෝ කියමාරලා ස්තසේරා. කියලා ස්ථසේරා කියැන මම ඔබට අදරෑට කොල්ල එකක් දෙන්න දෙකලති මෙල්ලා කියනෙක විශේෂ යෝගොලන්ටේකමන් නිතරම මතාක් කරනවා ලෙයියටතේලා කියන එක යෙදන්නේ මම ඔබට කියන තේරුම තමයි මෙතනදි යෙදන්නේ තින් මේ වගේ කියනවනං ඔයාලා පාවිචි කරන්න ඕන්න මෙන්න මේ වක්්‍ය. ඉල්මියෝ තෙලේෆොනො නොම් ප්‍රන්දේ. Il mio teleෆo nonො prende. මේ කියන මගේ ෆොන්න එක වැඩ කරන්න එකන ලයින් එක නැහැ කියන තේරුම තම මේ නොම් ප්‍රන්ද කියලා කියන්නේ. මේ වගේ වක්්‍යත් අපි නිතරම භාවිතාක නොගොල දන්නේ නැතු ඇති න්නේ එකයි ම මේවාක්‍ය ගත්තේ ඉල්මටෙලෆොනනො ප්‍ර කිය්‍ය. මෙතවත්ව්‍යයක් මිසොනොමසිනෙ guaයි. මිස්ෝනෝමස්සි නෙයි ගවායි මෙතනදි ගොඩක් කල්පනාවෙන් කියන්න ඕනිෙවාකයක් මම කරදරේ පැටලුුණනාෙන මමයි වැටලා තියෙන්න්නේ කියන තේරුම යටත මංව බෝ රිිෆ්ලසිී ෝහකින් තමයි මේක යෙදිලා තියෙන්නේ. මිස්ෝනෝමේසි නෙයි ගවායි ගවායිකෙන් කරදරවල කරදර කියන තේරුම. මම කරදරේ වැටන හමෙනත්තරදරවර පැටලුනා කියන තේරුම තමයි මේකින් දෙන්නේ. ල ඒ ඉන්කෝදා, ඒ ඉන්කෝදා කියලහන ඔබ පෝලිමේද ඉන්න කියන වා කියය ඔගුලට ගොඩක් අවශ්‍යයෙන් අපි පෝලිින්ංවලදදි කාගෙන් හරි හනවා. ල ඒ ඉන්කෝදා. ඔබ කියලපාවිච්චි කරන්නවනන් සාමන්න්‍යෙන් හොඳයි ඒ නිසයි මම්ම එක ගත්තේ ල ඒ ඉන්කෝදා. ඔබ පෝලිමේද ඉන්න කියන තේරුම. ඒකටම තව වාක්‍යයක් මේකත් සේතේ ඉන්කෝද. සේතේ. යි කිය යට තෙකොනිියුගාරය වෙලා තියෙනවා ඔයාලා පෝලිමේද ඉන්නේ කිය තේරුමත් ගන්න පුළුවන් එහෙමනතන් ගෞරවවාන් විත වෙතාව කියනෙට කතා කනලා තෝගොල දන්න අපි වොයි කියන එක භාවිතා කරනවා. ඊළඟවාක්්‍ය කිය l'ultimo dellaෆලා කියල'ultimo della ෆීලා ඒ කියන්නේ ෆීලා කියන්නෙත් පෝලිම කියන තේරුම කෝද එහෙමනන් ෆිලා දොරක් කිය ලූල්තිමෝදෙල්ලා ෆීලා කියලා කියයන්නේ කෞද පෝලිමේ අන්තිමයා කියන තේරුම.ගෙන වාට එකතු වෙන්න කෞද අන්තිමටම ආවි කියන එක අහන්නේ ඔන්න ඔය විදිහට. මතක තියාගන්න ඕනේ මෙතන දිත් ගැහැනු කෙනෙක් අන්තිමටිඉන්නවනං. ඔගුල අහන්න ඕනේ ලල්තිමා කියලා. සේලූල්තිමා හැමනතං ඇල්ලූල්තිමා ඒ විදියටට වෙනස්ශවෙන් ඕන යන්නේ එකයි වාක්‍යාදනකොට මේ ස්්‍රීලිංග් පුරිෂලිංග බේදය මේ තාලි භාෂාවේ වාක්‍යවල හරියට යෙදනායික මත්තක තියාගන කතා කරන්න ඕනේ. මේ වාක්‍යත් වැදගත්වෙයි කියල හිතුවා චිසියාමෝ ෆ්‍රයින්තේසි. චිසියාමෝ ෆ්‍රයින් තේසි. ෆ්‍රයින් තෑන් දර එමන තම් ෆ්‍රයින් තේසි කියන මෙතැනදි මේ යෙදෙනවා. වචචනේ තේරුම තමා වැරදි වැටහීම කියන තේරුම. ය අපි අතර වැරදි වැටහීමක් තියෙනවා කියන එක තමයි ඇති වෙලා කියන තේරුම ගන්නයි මෙන්න මේ වාක මංගත්තේ චිසියාම ෆ්‍රයින් තේසි. කියන තේරුම යටතේ ඔගොල මේ වචනේ දන්නඇතුව ඇති තිං අදත් ඔගලට පේන ඇති ගොඩක් වැදගත්වවා මේ වාකෙටි කෝගොලන්න නිතර කතා බහේදී ඉතාලිස්කෝලේ YouTube චනල් එකින් ඔගලට නිතරම මේ වගේ වැදගත් පාඩන් අරගෙනෙනවා ඔගොලෝ තාමත්ව YouTube चැනලක සබස්්‍රයිाइब කල නත්තන් සස්්‍රයිब කරන්න ලයිකක අදාන්න අතමත කරන්නේ පාවඩියෝවලට එහෙනං අද පාඩමත් මෙතනංීවරයි, ආයත් අලුත් පාඩමකින් හම්බෙනකාන් හැම දෙනාටම ආයුබෝුවන්.